හාපරිමාණ ප්‍රතිප්‍රහාරය සමග යුක්‍රේන හමුදා විසින් මේ වන විට ජයග්‍රහණ ලබා ගනිමින් ඇති බව මුල්වරට රුසියානු වාර්තා මගින් පෙළීගෙන තිබෙනවා. රුසියානු හමුදා බ්ලොග් අඩවි මගින් අද වාර්තා කළේ ඩොනෙට්ස් කලාපයේ නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම යුක්‍රේන ප්‍රහාර ක්‍රියාත්මක වෙමින් ඇති බවයි. මෙහිදී ඩොනෙට්ස් කලාපයේ බ්ලාහොඩෙට්නේ සහ මකරවිකා නගර රුසියානු හමුදා විසින් අතහැර දමනු ලැබූ බව පෙළීගෙන තිබුණා. රුසියානු හමුදා බ්ලොග්කරුවෙකු වන සෙමියොන් පෙගොට් ප්‍රකාශ කළේ මෙහිදී උපාය මාර්ගික මකරවිකා නගරය අහිමි වීම වඩාත් අවාසිදායක තත්වයක් බවයි. මේ සමග ගත වූ පැය 24ක කාල සීමාව තුළ කිලෝමීටර 7ක භූමි ප්‍රමාණයක් රුසියානු හමුදා වෙත අහිමි වී ඇති බවයි නිවේදනය කළේ. මේවන විට කලාපය වෙත එල්ලවන යුක්‍රේන ප්‍රහාර සමග කිලෝමීටර 5ක තවත් භූමි ප්‍රමාණයක් දැඩි අවදානමකට ලක්ව ඇතැයිද නිවේදනය කළා. සැපොරිසියා කලාපයේ රුසියානු පරිපාලක විලැත්මිර් රොගෝව් ප්‍රකාශ කළේ බ්ලාහොඩෙට්නේ නගරයේ වැටලීමේ අවදානම සමග නගරය අතහැර දැමීමට කටයුතු කළ බවයි. මේවන විට ඩොනෙට්ස් කලාපයේ ස්ටොරඩ් ලිව්නිකා ගම්මානය යුක්‍රේන ප්‍රහාරයට ලක්ව ඇති බවයි ප්‍රකාශ කළේ. රුසියානු හමුදා ආරක්ෂක පියවර අනුගමනය කරමින් සතුරාට හානි සිදු කරමින් පවතින බවද දැනුම් දී තිබෙනවා. යුක්‍රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය හන්නා මලිය කියා සිටි මේ වන විට යුක්‍රේන හමුදා ප්‍රතිප්‍රහාරයේ ජයග්‍රහණ වාර්තා කරමින් ඇති බවයි. බක්මූට් නගරයේ සහ ආසන්න කලාප රැසක් තුළ රුසියානු ඉලක්ක ප්‍රහාරයට ලක්ව ඇති බවයි නිවේදනය කළේ. මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දකුණු ඩොනෙට්ස් කලාපය තුළදී යුක්‍රේන හමුදාවේ ප්‍රහාර රැසක්ම ව්‍යර්ථ කළ බවයි. මෙහිදී යුක්‍රේන හමුදා රැස්වන මධ්‍යස්ථාන සහ පරාවේ පද්ධතීන් ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා ප්‍රහාර සිදු කරමින් ඇති බව දැනුම් දී තිබුණා. සැපොරිසියාවේදී රුසියානු ඉදිරි ආරක්ෂක වලල්ල බිඳ දැමූ බවට යුක්‍රේනය සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවයි රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ සඳහන් කළේ. මෙහිදී සියලුම යුක්‍රේන ප්‍රහාර ව්‍යර්ථ කරමින් යුක්‍රේන හමුදා වෙත ජීවිත හානි සහ උපකරණ හානි සිදු කළ බව නිවේදනය කළා. මෙම ප්‍රහාර සඳහා රුසියාවේ MLRS පද්ධතීන් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යෙද වූ බවයි නිවේදනය කළේ. රුසියානු හමුදා වෙත නගර අතහැර පසුබැසීම සඳහා මේ දක්වා කිසිදු නියෝගයක්ද ලබා දී නැතයිද දැනුම් දී තිබුණා. යුද අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ප්‍රකාශ කළේ මේ වන විට යුක්‍රේන හමුදා කලාප කිහිපයක් තුළින් ඉදිරියට ගමන් කරමින් ඇති බවට සාධක පවතින බවයි. මෙහිදී ඩොනෙට්ස් කලාපය බක්මූට් සහ ලුහාන්ස් තුළ යුක්‍රේන හමුදා ඉදිරියට ගමන් කර ඇති බව ප්‍රකාශ කළා. මේ දක්වා සැපොරිසියා කලාපය තුළදී යුක්‍රේන හමුදා අපේක්ෂිත ජයග්‍රහණ ලබා නොමැති අතර බටහිර සැපොරිසියා කලාපය තුළදී පමණක් රුසියානු හමුදා ඉදිරි ආරක්ෂක වලල්ල බිඳ හෙළූ බවයි දැනුම් දී තිබුණේ. බක්මූට් නගරයේ උතුරු සහ දකුණු දෙසින් දෙපාර්ශවය අතර දරුණු ගැටුම් පවතින අතර මෙහිදී කිලෝමීටර 2ක් ඉක්මවන භූමි කලාපයක් යුක්‍රේනය විසින් නැවත මුදාගෙන ඇතැයිද ප්‍රකාශ කළා. මේ සමග වෙල්යා නොවසිල්කා නගරය ඉලක්ක කර ගනිමින් දිශාවන් 4කින් යුක්‍රේන හමුදා මෙහෙයුම් සිදු කරන බව දැනුම් දී තිබෙනවා. මේ සමග මහා පරිමාණ රුසියානු සන්නද්ධ රථ පෙළක් සැපොරිසියා කෙර්සන් සහ බක්මූට් කලාපය වෙත යොමු කරමින් පවතින බවට සාධක ඇතැයිද හෙළි කර තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ සුමි සහ කාර්කිව් නගර වෙත රුසියානු හමුදා විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙහිදී දේපල හානි පමණක් සිදුව පවතින බවයි යුක්‍රේනයේ ගුවන් හමුදා ප්‍රකාශක යූරි ඉන්හට් ප්‍රකාශ කළේ. මේ සමග රුසියාව විසින් වඩා දියුණු බැලස්ටික් මිසයිලයක් නිපදවන බවට වාර්තා ඇති අතර මෙම තත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා අතිරේක මට්ටමේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ලබා දෙන ලෙස බටහිර රාජ්‍යයන් වෙත දැනුම් දී තිබෙනවා. මේ අතර වැග්නර් කුලී හමුදා සහ රුසියානු හමුදා ප්‍රධානීන් අතර මතභේදාත්මක තත්වය තව දුරටත් වර්ධනය වී තිබෙනවා. රුසියාව තුළ ක්‍රියාත්මක සියලු කුලී හමුදා ආරක්ෂක අමාත්‍යාංශය සමග කොන්ත්‍රාත් කට එළඹිය යුතු බවට රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු නිකුත් කළ නියෝගයෙන් පසු මෙම තත්වය මතුව තිබුණා. වැග්නර් ප්‍රධානී යූජිනි ප්‍රිගොෂින් සඳහන් කළේ සර්ජි ෂොයිගුට අවශ්‍ය පරිදි කොන්ත්‍රාත්තු වෙත එළඹීමට සෝදානම් නොමැති බවයි. කෙසේ වෙතත් මෙම නියෝගය නිකුත් කිරීමෙන් පසු रामसान खदिरोगे चेचनियानु हामुदा රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සමග කොන්ත්‍රාත්තුවකට එළඹ තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.